අයබෝවන්වරුපහණී දිවාපුවත් ප්‍රකාශය සමගින් මම දිනුෂි පියදාස ප්‍රථමයෙන් දිවාපුවත් ශීර්ෂ පාඨ කිඹුලලේ ගුණාගේ පුත්‍රයාගේ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙවූ අස්මීර් හෙවත් ඩබල් හෙරොයින් කිලෝග්‍රෑම් 13ක් සමග අත්අඩංගුවට මෙරට ජනතාවට ලබා දුන් කොවිඩ් එන්නත් මාත්‍රා සංඛ්‍යාව 7240000 ඉක්මවයි එක්සත් රාජධානියේ සෞඛ්‍ය ලේකම්ට කොවිඩ් යුරෝපා කලාපයේ තුල ඇති වූ ගම්වතුරෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 170 දක්වා ඉහළට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර එක් දින ක්‍රිකට් තරගාවලිය අද ඇරඹේ ප්‍රථමයෙන් දේශීය පුවත් සිදුව බේස්ලයින් පාරේ වාහන ආරක්ෂා කිරීමේදී ඇති වූ උණුසුම්කාරී තත්වයක් හේතුවෙන් පොලිස් විශේෂ කාර්ය බලකාය බලය භාවිත කරමින් වෙඩිතැබීමක් සිදු කර තිබෙනවා මෙම වෙඩිතැබීමෙන් පුද්ගලයෙක් මියගොස් ඇති අතර ඔහු අපරාධ රැසකට සම්බන්ධ බවයි පොලිසිය ප්‍රකාශ කරන්නේ වෙඩිතැබීම සිදුව ඇත්තේ ඊයේ රාත්‍රියේදී ඊයේ රාත්‍රී විශේෂ කාර්ය බලකායට ලැබුණු තොරතුරක් මත සැකකටයුතු පුද්ගලයින් ගමන් කරන වාහනයක් පසුපස හඹා යාමක් සිදු කර තිබෙනවා එසේ එම වාහනය පසුපස හඹා ගොස් සීදුව පොලිස් වාසමේ බේස්ලයින් පාර ප්‍රදේශයේදී එම වාහනය පරීක්ෂා කිරීමට උත්සාහ දරන අවස්ථාවේදී විශේෂ කාර්ය බලකා නිලධාරීන් පවසන ආකාරයට අදාළ වාහනයේ සිටි පුද්ගලයෙක් සිදු කළ ක්‍රියාවක් සම්බන්ධයෙන් ඔවුන් පුද්ගලික ආරක්ෂාවේ අයිතිය පාවිච්චි කළ බවටයි සඳහන් කරන්නේ එහිදී විශේෂ කාර්ය බලකාය වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා මෙයින් අදාළ පුද්ගලයා තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා ඔහු කටුනායක ප්‍රදේශයේ පදිංචි ලලිත් වසන්ත පින්තු නැමැති පුද්ගලයෙකු බවට හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම මේ පුද්ගලයා වත්තල සීදුව අකුරැස්ස මාතර අලුත්ගම රාගම ආදී ප්‍රදේශවල සිදු කරන ලද අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු බවටයි වාර්තා වෙන්නේ. ඔහුට එරෙහිව දැනට අධිකරණයේ නඩු 20කට ආසන්න සංඛ්‍යාවක් විභාගවින් පවතින බවත් ඉන් හයක් පැහැර ගැනීම සහ මනුෂ්‍ය ඝාතන බවටත් වාර්තා වී තිබෙනවා. ඒ වගේම මේ වාහනයේ සිටි අනිකුත් පුද්ගලයන් දෙදෙනා මේ වන විට අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔවුන් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සීදුව පොලිස් ස්ථානය වෙත බාර දී තිබෙනවා. මේ සම්බන්ධයෙන් මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරිවරයෙකු විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. කිඹුලයලේ ගුණාගේ පුත්‍රයාගේ මද්‍රව්‍ය චාවාරම මෙහි වූ අස්මීර් හෙවත් ඩබල් නැමැති පුද්ගලයෙකු හෙරොයින් කිලෝග්‍රෑම් 13ක් සමග අත්අඩංගුවටගෙන තිබෙනවා. ගේ වටිනාකම රුපියල් කෝටි 13ක්. අත්අඩංගුවට ගැනීම ඊයේ සිදු කෙරුණේ කොළඹ ආදුරුක්ක වීදියේ සෙන්ටර් රෝඩ් නිවසක සකස් කර තිබූ බුගත බංකරයකදී. සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු සිටි කිඹුලයලේ ගුණාගේ පුතා වන සුරේෂ් නැමැත්තා ඉන්දියාවේ සිට මෙම මහ පරිමාණ හෙරොයින් චාවාරම කලක සිට මෙහෙවා තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකායට ලත් තොරතුරක් අනුවයි මෙම මෙහෙයුම ඊයේ රාත්‍රී සිදු කර ඇත්තේ. මෙහි ප්‍රධාන සකරු සමග නිවස සිටි කාන්තාවක්ද අත්අඩංගුවටගෙන ඇති අතර පසුව ඔවුන් මද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත බාර දී තිබෙනවා. පන්නිපිටිය හිරිපිටිය ප්‍රදේශයේ නිවසක වළලා තිබියදී රුපියල් 1,39,00,000ක මුදල් තොගයක් පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. දකුණු වෙරළ තීරයේ බෝට්ටු මගින් මද්‍රව්‍ය චාවාරමේ යෙදෙන හරක් කටා නැමැතගේ ගෝලියෙකු වන රන්මල්ලි නම් පුද්ගලයාගේ බිරිඳගේ සහෝදරයෙකුගේ නිවසක මෙම මුදල් සංගවා තිබුණා. සිද්ධිය සම්බන්ධයෙන් රන්මල්ලි නැමැත්තාගේ බිරිඳ සහ සහෝදරයාද පොලිස් අත්අඩංගුවටගෙන තිබෙනවා. කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මෙරට ජනතාවට මේ දක්වා කොවිඩ් එන්නත් මාත්‍රා 7,246,983ක් ලබා දී තිබෙනවා. එන්නත් කරුණේ දිවයිනපුර අඛණ්ඩව ක්‍රියාත්මකයි. සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ 1,54,962 ලබා දී තිබෙනවා. එහි දෙවැනි මාත්‍රාව ලබාගත් පිරිස 11,540 ෆයිසර් එන්නත ඊයේ 960 ලබා දුන්නා. ඉකුත් දින හත තුළ ජනතාවට එන්නත් මාත්‍රා 18,07,900ක් ලබා දී ඇති අතර ඊයේ ලබා දුන් එන්නත් මාත්‍රා සංඛ්‍යාව 1,67,462ක්. පසුගිය 16 වෙනිදා නිකුත් කරන වාර්තා අනුව මෙරට වයස අවුරුදු 30ට වැඩි ජනගහනයෙන් එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති පිරිස 146.99%. වැඩිම පිරිසකට එන්නත් ලබා දී ඇත්තේ බස්නාහිර පළාත තුලයි. එහි එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගත් පිරිස 77.28%. කොළඹ දිස්ත්‍රික්කයේ 80.17%, ගම්පහ දිස්ත්‍රික්කයේ 75.62% සහ කළුතර දිස්ත්‍රික්කයේ 74.83% එන්නත් පළමු මාත්‍රාව ලබා දී තිබෙනවා. සෞඛ්‍ය අංශ පවසන්නේ මන්නාරම දිස්ත්‍රික්කයේ 71.69% සහ මාතලේ දිස්ත්‍රික්කයේ 55.74% පිරිසකටද එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබා දී ඇති බවයි. මුළු ලෝව පුරාම ඩෙල්ටා ප්‍රභේදය ප්‍රමුඛ ප්‍රභේදය බවට පත්වමින් පවතිනවා. මම හිතන්නේ ශ්‍රී ලංකාවට ඉතරක් ඒකෙන් ගැලවෙන්න පුළුවන් කමක් ලැබී
विशेष आवरण कैलिफोर्निया प्रांत मुदल संपूर्ण वेरदी प्रकाश अत्यावश्य सेवावान संदहा पलातातर बस्रतहा दुम्रिय दहवनी अगोस्तु पलविनिदायीन पसु आरंभ करन बव राज्यमात्य दिलुम अमुनुगम महता पवसेनमा පෞගිය 15 වෙනිදා ඉඳලා සීමා සහිත බස් ප්‍රමාණිකුයි දුම්රිය ප්‍රමාණිකුයි ධාවනය කරලා අපි ඉල්ලීමක් කෙරුවා අධ්‍යාවශ්‍ය සේවා සඳහා යන අය පමණක් මේ වගේ ගමන් කරන්න කියන කාරණය. නමුත් පොලිසිය හරහා පරීක්ෂා කිරීමේදී අපිට ආපු තොරතුරු තමයි අධ්‍යාවශ්‍ය සේවා වලට යන අයට වැඩිය අධ්‍යාවශ්‍ය නොවන දේවල් වලට යන ප්‍රමාණය වැඩි. ඒ නිසා අගෝස්තු 15 වෙනිදා දක්වා මේ සීමිත අන්තර් පළාත් දුම්රිය සහ බස් රට සේවාවනුත් අත්හිටවන්න අපිට උපදෙස් දුන්නා කොවිඩ් කමිටුව හරහා. කොවිඩ් කමිටුවේ ලොකුම ගැටලුව තියෙන්නේ කොළඹ තියෙන ප්‍රභේදයන් ගම් වලට ව්‍යාප්ත වුණොත් පාලනය කරගන්න බැරි වෙනවා කියන මතය එක නිවැරදි. ඉතින් ඒ අය කියන්නේ අගෝස්තු 15 වෙනිදා වෙනකොට සම්පූර්ණයෙන්ම කොළඹ එන්නත්කරණය ඒ අය අවසන් කරනවා. එතකොට ඒ තර්ජනේ බොහෝ දුරට පහව යනවා කියන කාරණා. ඉතින් අපි මේ උපදෙස් පිළි අරගෙන ආරම්භ කරපු සීමා සහිත සේවාවන් අත්හිටෙව්වා. නමුත් අගෝස්තු 15 වෙනිදායින් පසුව නැවත අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. යටියන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශය සිදු කළ අහඹු PCR පරීක්ෂණ 100කින් පුද්ගලයන් 32 දෙනෙකු කොරෝනා ආසාදිතින් බව හඳුනාගෙන තිබෙනවා. කොවිඩ් 19 රෝගී වෙනඳුනු 1452 දෙනෙකු ඊයේ හඳුනාගනු ලැබුවා. පූර්ණ සුවය ලැබූ 962 දෙනෙකු රෝහල් වලින් ඊයේ පිටව ගියා. කොවිඩ් ආසාදිතින්ගේ වර්ධනය පෙන්වුම් කරන රුසියාවේ මොස්කව් අගනුවර ඊයේ දිනේදී විශාල ජනතාවක් වීදි තුල එක්රැස් වී ඇති බව වාර්තා වෙනවා. ඔවුන් ගිමහන සතියන්තයට විවේකීව ගත කිරීම සඳහායි මෙලෙස ඒකරාශී වී ඇත්තේ. වසංගත තත්ත්වය ආරම්භ වූ දා සිට රුසියාවේ මේ වන විට කොවිඩ් ආසාදිතයින් 59,33,115ක්ද මරණ 140,655ක්ද වාර්තා වී තිබෙනවා. එරට ඩෙල්ටා ප්‍රභේදය පැතිර යාමේ ශීඝ්‍රතාව දක්නට ලැබෙන බවයි සෞඛ්‍යංශ පවසන්නේ. පසුගිය පැය 24 තුළ නව ආසාදිතයින් 25,116ක්ද මරණ 787ක්ද වාර්තා වෙනවා. එක්සත් රාජධානියේ සෞඛ්‍ය ලේකම් සජීත් ජවාඩ් හට කොවිඩ් රෝගය වැළඳී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා. ජවාඩ් විසින් පසුගිය දින පැවති රෝග ලක්ෂණ හේතුවෙන් PCR පරීක්ෂණයක් සිදු කර ඇති අතර එමගින් මේ බව හඳුනාගෙන තිබෙනවා. ඔහු විසින් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ. එක්සත් රාජධානිය ඉකුත් පැය 24 තුළ කොවිඩ් ආසාදිතයින් 50,000 සීමාව පසු කර ඇති අතර එම ගණන 54,674ක්. මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ 41ක් ලෙසයි. කැනඩාව එන්නත් කරුණෙන් ඇමරිකාව අභිභවා ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා. ජූලි මාස 16 වෙනිදා වන විට කැනඩියානුවන්ගෙන් 48.45%කට සම්පූර්ණයෙන්ම එන්නත් ලබා දී ඇති අතර ඇමරිකාව 48.05%ක් ලෙසයි සඳහන් වන්නේ. කැනඩාවේ එන්නත් කරුණේ අඛණ්ඩව සිදු කිරීමට සමත් වුවහොත් එරට ඇමරිකානු සංචාරකයන් සඳහා දේශ සීමා විවෘත කිරීමට හැකි වනු ඇති බවයි අගමැති ජස්ටින් තුඩු මහතා ප්‍රකාශ කරන්නේ.
මිලියන 271කට අධික ජනතාවක් සිටින ඉන්දුනීසියාවේ කොවිඩ් 19 රෝගිය ශීඝ්‍රයෙන් පැතිර යන අතර මෙවන විට එරට රෝගීන් විශාල ලෙස මිය යමින් සිටින බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. එරට රෝහල් රෝගීන්ගෙන් පිරී ඇති අතර රෝහල් පහසුකම් ලබා ගැනීමට නොහැකි පුද්ගලයන් නිවෙස් තුලම මිය යන බවයි සෞඛ්‍ය අංශය පවසන්නේ. රෝහල් ඔක්සිජන් හිඟතාව හා සෞඛ්‍ය පහසුකම් සීමිත වීම හේතුවෙන් විශාල ලෙස පීඩාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. ඉකුත් පැය 24 තුළ නව ආසාදිතින් 51952ක් වාර්තා වී ඇති අතර මරණ 1092ක් වාර්තා වී තිබෙනවා. පස්වරු 6:30ට යෙදුණු සුබ මොහොතේ පිටවීදී ඔස්සේ වල්ලියම්මා දේවාලය වෙත ගොසුන් ඉපැරණි චාරිත්‍ර ඉටුකර නැවත මැදවීදී ඔස්සේ මහදේවාලය වෙත ගමන් කිරීමෙන් අනතුරුව 8 වෙනි පෙරහැර නිමාවට පත් වුණා. පෙරහැර කරඬුව වැඩම කරවන ලද්දේ කතරගම වාසනාහස්තියා විසින්. උඩරට පහතරට සබරගමු නර්තනාංග සහ කතරගම පෙරහැරට ආවේණික නැටුම් රසක්ද පෙරහැරට එක් කර තිබුණා. දිවාපුවතුලේ නවදාහනීය විදේශ පුවතක් වෙත පසුගිය දිනවල යුරෝපා කලාපය තුළ ඇති වූ ගංවතුර තත්ත්වයේ හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව තවත් ඉහළ ගොස් තිබෙනවා. ජර්මනිය හා බෙල්ජියම් ප්‍රදේශ කිහිපයකට දැඩි හානි සිදු වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. ගංවතුරින් පීඩාවට පත් වූ ප්‍රදේශවල ජල මට්ටම අඩු වීමත් සමග එම ප්‍රදේශ පිරිසිදු කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. මෙම හදිසි ගංවතුර හේතුවෙන් ආම වශයෙන් පුද්ගලයන් 170කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවමත් බොහෝ පුද්ගලයන් අතුරුදන්ව ඇති බැවින් මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවයි වාර්තා වන්නේ. මෙම තත්ත්වය මත විදුලිය බිඳවැටීම හා sannivedana මාර්ගවල බිඳවැටීම හේතුවෙන් අවතැන් වූ පුද්ගලයන් මුදා ගැනීමේ කටයුතු වලට බාධා එල්ල වී තිබෙනවා. ගෝලීය උෂ්ණත්වයේ ඉහළ යාමත් සමග මෙසේ ධාරානිපාත වර්ෂාවන් ඇතිවන බවයි විශේෂඥයින් පවසන්නේ. ග්‍රාමීය ක්‍රීඩාව දැන්වීමේ අරමුණ ඇතුව ඉදිරියේදී යලි ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ක්‍රීඩා තරගාවලිය පැවැත්වීමට කටයුතු සූදානම් කරන බව ක්‍රීඩා මාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. බණ්ඩාරවිල ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් හමුවේ ක්‍රීඩා මාත්‍යවරයා මේ අදහස් පළ කළා. බණ්ඩාරවිල මහනගර සභාවේ ක්‍රීඩාංගණය නවීකරණය කිරීමෙන් පසු එය විවෘත කිරීමට සුදුසු තත්ත්වය පවතින්නේ දැස් වාබලීම සඳහා ක්‍රීඩා මාත්‍යවරයා ඊයේ එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. මේනකොටත් අපි ග්‍රාමීය ක්‍රීඩාංගණ 1000කට වැඩි ප්‍රමාණයක් අපේ රටේ ගොඩනගෙනවා. ඒකම අපි නොවැම්බර් මාසේ නම් පටන් ගන්නවා ග්‍රාම සේවා වසම් වලින් දක්ෂ ක්‍රීඩකයන් හඳුනා ගැනීම. මොකද ප්‍රතිලව තියෙන්නේ පහසුකම් වලට වඩා මේ ක්‍රීඩකයව හඳුනාගෙන ඔවුන්ට ජාත්‍යන්තර මට්ටමට එනකන් එන මාවත නිර්මාණය කිරීමේ ගැටලුවක් අපේ රටේ තියෙනවා. අපි ඒක හඳුනගෙන තියෙනවා. ඉතින් අපි නැවත වතාවක් GS meet එකකින් ආරම්භ කළා. එතනින් උඩට දක්ෂ ක්‍රීඩකයෝ ගේන්න තමයි අපි සැලසුම් කළේ. ජාතික මට්ටමේ ඉඳපු සියලුම ක්‍රීඩකයෝ ඉතාමත් හොඳට පුහුණුම් කටයුතු කර අපි ඒකට හොඳම උදාහරණ තමයි ඔලිම්පික් වල 9 දෙනෙක් තේරුණේ. මේ මාස 6ක් ඇතුළත තිබිච්ච සාධනීය මට්ටම මත තමයි මේ දෙනාගෙන් බහුතරයක්ම තේරිපත් වුණේ. ලංකාවේ ක්‍රීඩා කරපු අයසහ පිටරට ක්‍රීඩා කරපු අය. ඒ හින්දා මම හිතන්නේ කොරෝනා වසංගතය දෙක අපට ක්‍රීඩාව කරගෙන යන්න හැකියාව ලැබුණා. ඔව් යම් කිසි පසුබෑමක් තියෙනවා විශේෂයෙන්ම පාසල් ක්‍රීඩාව තුළ සහ ජූනියර් සංචිතවල. ඉතින් නැවත වතාවක් අපි අපේක්ෂා කරන මේ සංචිත ආරම්භ කළා. පාසල් සංචිත ටික ආරම්භ කළා. පහළ මට්ටමේ ඉඳන් ක්‍රීඩකයෝ බිහි කරන වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරා. ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩාවලට ආරම්භයේ තවත් ඇත්තේ දින 5ක් පමණයි. බොහෝ රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ වන විටත් ක්‍රීඩාවලට සහභාගී වීම සඳහා ටෝකියෝ නුවරට පැමිණ සිටිනවා. ඔලිම්පික් ක්‍රීඩා උළෙල ලැබෙන 23 වෙනිදා සිට අගෝස්තු මාස 8 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. ඒ රටවල් 206ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11,000කගේ පමණ සහභාගීත්වයෙන් ක්‍රීඩා උළෙලට සහභාගී වීම සඳහා ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් ඊයේ ටෝකියෝ නුවරට ළඟා වුණා. පිහිනුම්, හොකී, ඔරුපැදීම, බරයිසලීම, බැඩ්මින්ටන් සහ මේසපන්දු කණ්ඩායම් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 147 දෙනෙකු මෙලෙස ටෝකියෝ නුවරට පැමිණ තිබෙනවා. චීනය නියෝජනය කරන කණ්ඩායමේ තවත් පිරිසක් ඊයේ ටෝකියෝ නුවරට ළඟා වුණා. මේසපන්දු, කාන්තා පාපන්දු, දුනු විදීම සහ ඔරුපැදීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් මෙලෙස පැමිණි පිරිසට අයත්. චීනය නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් 298 දෙනෙකු සහ ක්‍රීඩකයින් 133 දෙනෙකු මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කරනවා. ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ගිනිසිලුව රැගත් චාරිකාව සත්කාරක නගරය වන ටෝකියෝ හුයි නවවන දිනටත් ගමන් කළා. ලබන 23 වෙනිදා ඔලිම්පික් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන සමාරම්භක උත්සවයට පෙර ගිනිසිලුව රැගත් චාරිකාව ටෝකියෝ නගරය පුරා ගමන් කිරීමට නියමිතයි. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර එක්දින ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වෙනවා. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගය ආරම්භ වන්නේ 5:03ට.
ශ්‍රීලංකාව සහ ඉන්දියාව අතර ක්‍රිකට් තරගාවලියට එක් දින තරග තුනක් සහ 20-20 තරග තුනක් ඇතුළත්. තරගාවලියේ සියලු තරග කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයට පිවිසෙන්නේ දසුන් ශානකගේ නායකත්වයෙන්. කණ්ඩායමේ උපනායකයා ධනංජය ද සිල්වා. ප්‍රතිවාදී ඉන්දිය කණ්ඩායමේ නායකයා ලෙස ශිඛර් ධවන් කටයුතු කරනවා. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මෙතෙක් පවත්වා ඇති එක් දින තරග සංඛ්‍යාව 159ක්. ඉන් තරග 91ක් ඉන්දියාවත් තරග 56ක් ශ්‍රී ලංකාවත් ජයගත්තා. අවසන් වරට ඉන්දිය කණ්ඩායම එක් දින තරගාවලියක් සඳහා මෙරට සංචාරය කර තිබෙන්නේ 2017 වසරේදී. එම තරගාවලිය තරග 5ට බිඳුවක් ලෙස ඉන්දියාව ජයගත්තා. ගොඩක් ලොකු චැලෙන්ජ් එකක් තියෙනවා මේ වෙලාවේ මොකද ක්‍රීඩකයෝ ගොඩක් දෙනෙක් ඉන්නේ යංගස්ටර්ස්ලා අපි සියලු දෙනාට වකීමක් තියෙනවා මේක රට වෙනුවෙන් හොඳට ක්‍රීඩා කරලා හොඳ තරගාවලියක් ලබා දෙන්න මම කියන්නේ මේ තරගාවලිය ආරම්භයත් සමග මම හිතනවා අපේ ක්‍රීඩකයෝ දක්ෂතා අතරට ඇවිල්ලා ඕගොල්ලන්ට හොඳ තරගාවලියක් නරඹන්න සලස්වා දෙයි කියලා මොකද ඕගොල්ලෝ මෙතන ඉන්න අයව දිරිමත් කරොත් තමයි ඒගොල්ලන්ගේ දක්ෂතා අතරට එන්න පුළුවන් හැමෝම මං හිතන්නේ මේ වෙලාවේ පහළ දාන්න හොඳ නැහැ අපේ ක්‍රීඩකයන්ව මොකද ඔවුන්ව දිරිමත් කරන එක තමයි කරන්න ඕනේ ෆ්‍රිලකාවේ පදක්කම් බලාපොරොත්තුවක් සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් රටට හඳුන්වා දෙන මෙඩල් හෝප්ස් විශේෂාංගය දැන්. පාලිත බණ්ඩාර පැරා මලල ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට ආසියානු පදක්කමක් හිමි කර දුන් ක්‍රීඩකෙක්. පාලිත ඊට අමතරව ඔබ මේ වෙද්දී කොපමණ ජයග්‍රහණත් කරගෙන තියෙනවද ජාත්‍යන්තර තලයේදී මේ ආපු ගමන ගැන ඔබ සෑහීමකටපත් වෙනවද? මේ වෙද්දී මම ඉන්දුනිසියාවේ පැවති ආසියාතික පැරා මලල ක්‍රීඩාවලියේදී ඍදි පදක්කමක් 2021 වර්ෂයේ දුබායි පැවති වොන්ෆ්‍රී තරගාවලියේ ලෝක පදක්කමක් ජයග්‍රහණය කරගත්තා. මේ වෙද්දී මොන තරගාවලිය අරමුණු කරගෙනද මේ පුහුණු වීම සිදු කරන්නේ? අපේ අරමුණ තමයි පැරා ඔලිම්පික් තරගාවලිය. ඒකට තමයි අපි ගොඩක් බලපොරොත්තු වෙන පුහුණු කටයුතු සිදු කරන්නේ. ක්‍රීඩකයෙක් විදිහට කොයි වගේ ජාත්‍යන්තර පදක්කමක් මේ රටට හිමි කර දෙන්නට බලාපොරොත්තුවක් තියෙනවද? ඔලිම්පික් පදක්කමකට සහ ලෝක ශූරතා කොමන්වෙල්ත් ඒ මට්ටමට යන තමයි ලොකුම බලාපොරොත්තු තියෙන්නේ. 2009 වසරේදී ශ්‍රී ලංකා යුද හමුදාවට එක් වූ පාලිත බණ්ඩාර යුද හමුදා වොලිබෝල් කණ්ඩායමේ සමාජිකයෙක් ලෙස කටයුතු කළා. එහි පුහුණු වීම අතරතුර පාදයක් ආබාධයකට ලක් වූ අතර පසුව 2014 සිට ඔහු පැරා මලල ක්‍රීඩාවට යොමු වුණා. F42 කාණ්ඩයේ යටතේ යගුලිය කවුපෙත සහ හෙල්ල විසිකිරීමේ ඉසව්වලින් පාලිත ජාතික මෙන්ම ජාත්‍යන්තර ජයග්‍රහණද හිමි කරගෙන සිටිනවා. 2014 සිට මේ දක්වා ජාතික පැරා තරගාවලියේදී ඔහු දිනා ඇති රන් පදක්කම් සංඛ්‍යාව 9ක්. F42 කාණ්ඩයේ යටතේ යගුලිය සහ කවුපෙත විසිකිරීමේ ඉසව්වල ජාතික වාර්තාවේ හිමිකරුවන්නේද පාලිත බණ්ඩාරයි. 2010 අජ ආසියානු පැරා ක්‍රීඩාවලියේදී රෙදි පදක්කමක් හිමි කරගත් ඔහු 2021 දුබායිහිදී පැවති ජාත්‍යන්තර පැරා ක්‍රීඩාවලියේදී යගුලිය විසිකිරීමේ සවෙන් ලෝක පදක්කමක් හිමි කරගත්තා. පළවෙනි වතාවට තමයි මේ වගේ දෙයක් ක්‍රීඩා මාධ්‍යංශයේ මගින් සිදු කරන්නේ. ගමකින් නගරයට ඇවිල්ලා ක්‍රීඩාව කරද්දී ලොකු අපහසුතාවයක් නැති වෙනවා ක්‍රීඩකයන්ට. ඒ අපහසුතාවයන් මගහරවා ගැනීම සඳහා ක්‍රීඩා මාධ්‍යංශය අරගෙන තියෙන බොහොම තීරණයක්. ක්‍රීඩා පුවතත් සමගින් රූපවාහිනී දිවා පුවත් ප්‍රකාශය නිමවට පත් වෙනවා. රාත්‍රී 8ට අපගේ ප්‍රධාන සිංහල පුවත් ප්‍රකාශය බලාපොරොත්තු වන්න. අයිබෝවන්.